සුබ උදෑසනක් සියලුම් මාධ්‍යවේදීන්ට විශේෂම අද දින සමගි ජනබලවේගයේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව විශේෂයෙන් මතක් කරන්න ඕනි ජනාධිපති මැතිවරණයට තව දින 40ක් වගේ කාලයක් තුල ඒකේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ස්ථිර තත්වයක් සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට දැන් උදා වෙලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ දිනේ මේ රටේ මෑත ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙකුට අපි දන්න ඉතිහාසයේ අපි දැක්කා ගේපාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරට සිංහල බහුතරයක් ඡන්ද ලැබිලා ජනාධිපති වුණා. ඊට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂත් සිංහල බහුතරකින් තමයි රටේ ජනාධිපති වුණේ. දැන් වර්තමානයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග කියන මේ සියලුම ජාතීන් අත්වල් බැඳගෙන, ඒ වගේම ආගමික වශයෙන් ගත්තොත් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ සියලු ආගමිකට සම්බන්ධ උදවිය ඊයේ දිනේ දැවැන්ත සන්ධානයක් කරා මේ රටේ මේ සියලු ජනතාව නියෝජනය කරන පක්ෂ ගණනාවක්, නායකයෝ ගණනාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වල් බැඳගත්තා. මේක ඓතිහාසික අවස්ථාවක්. අපේ රටේ සියලු ජාතීන් නියෝජනය කරන ජනාධිපතියෙක් තමයි පත් වෙන්න ඕනේ. එහෙම පත් වුණොත් තමයි මේ රටේ මේ සියලු ජනවර්ගවලට තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අද අවස්ථාවක් ලැබිලා තියෙනවා මුළු රටම ඉල්ලන, ඒ වගේම මුළු රටම එකට එකතු කරගත්ත උතුරද, දකුණද, උඩ රටද, පහත රටද, බස්නාහිරද, නැගෙනහිරද මේ හැම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ලක්ෂ 222ක් ජීවත් වෙන සමස්ත ජනතාවගේ ජනාධි පොදු ජනාධිපතිවරයෙක් හැටියට ඒ සහාය ලැබෙන්නේ මේ අපේක්ෂකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒ නිසා අපිට අවස්ථාවක් උදා වෙනවා සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට මේ රටේ සියලු ජනතාව නියෝජනය කරන, ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරන, සියලු ආගමිකයන් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් සෑහෙන කාලකට පස්සේ මේ රටේ ජනතාවට පත් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒක තමයි ඊයේ දිනේ දැවැන්ත සන්ධානයක් ගොඩනගමින් ඒ හැම ජාතියක්ම හැම ආගමක්ම නියෝජනය කරමින් ඒ සියලු පක්ෂ එකතු වෙලා අත්වල් බැඳගෙන ඊයේ ප්‍රතිචාර දුන්නේ මේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා ජයග්‍රහණය කරන්න ඒ හැම කෙනාගේම ශක්තිය සහාය ලබා දෙනවා කියලා. ඇත්තරම අද උදේ මේ වෙනකොට අපි දැක්ක මාධ්‍ය තුළින් අපේ පක්ෂයෙන් හැරගිහිල්ල ඇමතිකම් භාරගත්ත හරෙන් ප්‍රනන්දු මැතිතුමාටත්, ඒ වගේම මනුෂ්‍ය නානකාර මන්ත්‍රීතුමාටත් ශේෂාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා පක්ෂෙන් නෙරවීමට ගත්ත තීන්දුව හරි කියලා. දැන් අපි දකිනවා අධිකරණයේ මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ඒ විශේෂයෙන්ම පක්ෂයකට ඡන්ද දෙනවා කියන මොකද්ද? දැන් අපි ගියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2020 අපි ඉදිරිපත් වුණේ දුරකථන ලකුණේ. එතකොට දුරකථන ලකුණේ සමගි ජන බලවේගයෙන් ඒ වෙලාවේ මේ රටේ ජනතාව ජනාධිපති මැතිවරණය පරිදිලා තියෙන වෙලාවේ අමාරු අවස්ථාවක මේ රටේ ජනතාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සන්ධානයේට මන්ත්‍රීවරු 54 දෙනෙක් ගේන්න ඒ මැතිවරණය අපි පරදිනවා කියලා දැනගෙන. නමුත් අපි විපක්ෂයට ගේන්න අපිට ඡන්ද දුන්නා. එතකොට අපිට දුන්නේ දුරකථන ලකුණට තමයි මේ ඡන්දය ලබා දුන්නේ. එතකොට දුරකථන ලකුණෙන් ඡන්දය අරගෙන ගාල්ල දිස්ත්‍රික්කෙන් ආපු මනුෂ්‍ය නානක්කාර අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ආපු හරෙන් ෆෑන්නුත් අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. එතකොට පක්ෂයක් හැටියට මේ අය පක්ෂයේ විවස්සාව හැටියට පක්ෂයේ අතහැරලා ගියා කියලා මෙයාගේ පක්ෂ සමාජිකව තහනම් කරා පක්ෂයෙන්. ඒක තමයි අධිකරණයෙන් අද ශේෂාධිකරණයෙන් ඒක නිවැරදි තීන්දුවක් කියලා පක්ෂයගත් තීන්දුව නිවැරදි කියලා තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ශක්තියක්. මොකද මේ රටේ ජනතාව අමාරු වෙලාවක පක්ෂයට ලබා දුන්න ඡන්දෙන් තමයි මේ අය පත් වුනේ. ඒ නිසා මම හිතනවා අධිකරණයෙන් අපි ගරු කරන්න ඕනේ. අධිකරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රකින්න මේ ජනාධිපති මැතිවරණයක් ආසන්නයේ තියෙද්දී නැවත වතාවක් ජනතාවට පෙන්නලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අධිකරණය බැඳිලා ඉන්නවා කියන එක එතනින් අපිට පැහැදිලියි.
ඔව ඇත්තටම මේ වෙලාව වෙනකොට අපි මට කතා කරා විශේෂයෙන්ම අපි පක්ෂයේ ලේකම්තුමා ඉදිරි විශේෂයෙන් කියන්න ඕනි මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න ඉඳගන්න කලින් සරත් පොන්සේකා මන්ත්‍රීතුමා පක්ෂයේ සභාපති අනතුරින් ඉල්ලාස් වෙලා ලිපියක් එවලා තියෙනවා. මං හිතන්නේ ඇත්තටම මේක ඉතාමත් වැදගත්. මොකද වැදගත් වෙන්නේ සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනවලුවෙන් ගම්පා දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වෙලා ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. එතකොට පක්ෂයක් හැටියට අපි අලුත් පක්ෂයක් හැටියට අපේ පක්ෂ නායකතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සරත් පොන්සේකා මැතිතුමාට සභාපති අනතුර දුන්නා. මේ ප්‍රධාන විපක්ෂයේ. එතකොට එතුමාට මේ සභාපති අනතුර ඉඳගෙන එතුමා දිගින් දිගටම පක්ෂයට ගරහමින් නායකත්වයට ගරහමින් එතුමා කරපු දේශපාලනය මම හිතන්නේ රටේම ජනතාව අප්‍රියසහගත දේශපාලනයක්. ඒ දේශපාලනේ ගැළපෙන දේශපාලනයක් නෙමෙයි. මොකද සරත් පොන්සේකා මහත්තයාට මේ රටේ ලොකු ගරුත්වයක් තිබ්බා යුද්ධ දිනපු රණවීරව රණ යුද්ධයේ නායකත්වය දුන්න හමුදාපතිවරයෙක් හැටියට. එතුමා යුද්ධයට දක්ෂයි. එතුමා යුද්ධයට ජෙනරාල්වරයෙක්. දැන් එතුමා 5-star ජෙනරාල්වරයෙක් ඉන්නේ. ඒක හොඳයි යුද්ධයට. හැබැයි එතුමා දේශපාලනයට කෝප්‍රල්වරෙක් තරම්වත් දැනුමක් නැහැ. ඒක තමයි ඒකේ පැහැදිලි වෙලා පේන්නේ. ඒ කියන්නේ යුද්ධෙට එතුමා ජෙනරාල්වරෙක් වුණාට 5-star ජෙනරාල්වරෙක් වුණාට දේශපාලනයේදී එතුමා අර හමුදාවේ පළවෙනි රෑන්ක් එක තියෙන කෝප්‍රල්වරෙක් තරම්වත් දැනුමක් තියෙන දේශපාලකෙක් නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමා දිගින් දිගටම පක්ෂයේ සභාපතිකම අරගෙන පක්ෂයටම තමයි කෙනෙලිගම් කරේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා ගුණමකු දේශපාලනයක් තුළ අනාගතයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා එතුමා දැන් අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කොහොම කරත් සැප්තැම්බර් 21 වෙනිදාට දැනගන්න පුළුවන් තමන්ගේ තරම කොච්චරද ඡන්ද ලැබෙන්නේ කියලා. මං හිතන්නේ පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. ඒක තමයි මම කිව්වේ. මොකද පක්ෂයට තිබුණා දැන් ඔබ අහනවා පක්ෂයට තිබ්බ හයියක් තමයි නැති වුණේ කියලා. නමුත් එහෙම මවාපාන්න හදයි දැන් මේ වෙලාවේ අර ප්‍රවෘත්තියත් එක්ක මේක දාලා. ඒ වුණාට මම පැහැදිලිවම කියනවා පක්ෂයට ලැබුණු ලොකුම හයිය තමයි අද පොන්සේකා මහත්තයා පක්ෂෙන් අස්වැච්ච එක. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අපේ මේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න ඉන්න කණ්ඩායම දන්නවා මේ රටේ ජනතාව දන්නවා සරත් පොන්සේකාගේ දේශපාලන දැනුම සම්බන්ධයෙන්. ඒ නිසා ඒක ගැටලුවක් නෙමෙයි. එතුමා අස්වැච්ච එක ලොකු හත්තියක් ලොකු ශක්තියක් පක්ෂයට. දැන් මෙහෙමයි ඔක දිග කාලයක් ඉඳන් කියන කතාවන්නේ. ඒ හින්දා මම හිතන්නේ ගියේ දැන් මාස අවුරුද්දක් විතර ඉඳන් කියනවා ඊළඟ පොයින්ට් එනවා අර පොයින්ට් එනවා මේ පොයින්ට් එනවා. දැන් ජනාධිපති වරනේ ලඟ වෙලා තියෙන්නේ. තව තියෙන්නේ දින 40කට අඩු කාලයක් සැප්තැම්බර් 21ට. ඉතින් ඒ නිසා දැන් 15 වෙනිදා වෙනකොට නාම යෝජනා බාර ගන්නවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ ඒ කියන කතා සත්‍ය කතා කියලා. ඉතින් දේශපාලනයේදී නොයෙකුත් දේවල් මඩ ගහනවා එහෙම නැත්නම් ප්‍රකාශ කරනවා Tamanḍa වාසියක් වෙයි කියලා හිතලා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ සමගි ජන බලවේ කවුරුත් එච්චර දේශපාලන දැනුමක් නැති අය ඉන්නේ කියලා. පොත්ජන පෙරමුණ දැන් මේ වෙනකොට කෑලි ගණනාවකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් වෙච්ච දේ අපිට බලා ගන්න පුළුවන් වෙයි සැප්තැම්බර් 21 වෙනිදාට. බොහොම ස්තුතියි.